සම්මා සම්බුදු සරණයි. සුපින්වත් පින්වත් දුවේ පුතේ ඔබ හැම දෙනාට අදත් සුපුරුදු පරිදි තරුණ දම් සභාවට ඔබ හැම දෙනාම තාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. තරුණ තරුණියන් වෙනුවෙන් තරුණ දම් සභාව අද දවසේදීත් මිනිත්තු 30කට වගේ ආසන්න කාලයක් පවත්වන්නටයි සූදානම් වන්නේ. ධර්ම දම් සභාවට ගොඩ වදින ඔබ හැම දෙනාට අද දවසේදී තාමත්ම විශේෂ වූ දහම් කාරණාවක් පිළිබඳවයි අපි දේශනා කරන්නට සූදානම් වන්නේ. දුවේ පුතේ, අද දවස ඔබට ඔබේ පවුල වෙනුවෙන් නිවැරදි තීන්දුවක් අරගන්නට, පවුලේ සතුට රඳා පවතා ගන්නට ඔබට මේ දහම් කාරණාව අතිශයම වැදගත් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා තමයි අද දවසේදී මේ මාතෘකාව දේශනා කරන්නට තීරණය කළේ. පවුල් ඒකකය. අපේ පවුල් ඒකකය තුළ අපිට සතුට සැනසීම තිබෙනවාද? එහෙම නැත්නම් නොගැලපීම් තිබෙනවාද? එසේත් නැතිනම් පවුල් පසුබිම තුළ රණ්ඩු සරුවල්, ඒ වගේම අඩදඹර වීම, ඒ වගේම නොරිස්සන සුළු ස්වභාවයක් අරගෙන තිබෙනවද? ඔබ හැමෝම කැමති තමන්ගේ පවුල තුළ සතුට, සැනසීම, ලෙන්ගතුකම, ආදරේ බොහෝ වෙලාවට පිරිලා ඉතිරිලා යනවා. දුවේ පුතේ, ඔබ තරුණ වියේ පසුවන යුවලක් නම් ඔබට ඔබේ අම්මල තාත්තල තරම් ජීවිතයේ අත්දැකීම් නැහැ. ජීවිතයේ අත්දැකීම් ලැබෙන්නේ පරිණත වෙන්න වෙන්න තමයි, වයසට යන්න යන්න තමයි, මුහු පුරා යන්න යන්න තමයි අපිට ජීවිතයේ අත්දැකීම් ලැබෙන්නේ. එහෙනම් අපිට අත්දැකීම් නැත්නම් අපිට අත්දැකීම් ලබාගත්තු, එහෙම නැත්නම් අත්දැකීම් සපුරා තිබෙන ඔබේ අම්මයි තාත්තයි දෙන උපදෙස් ඉතාමත්ම ඉහලින් ඔබ පිළිගන්න ඕනේ. යම්කිසි දුවෙක් දීග දෙනකොට තාත්තයි අම්මයි මෙන්න මෙවැනි වූ උපදෙස් ටිකක් දෙනවා ඇති. දුන්නොත් හොඳයි. මොකද බුදුන් දවසත් බොහෝ වෙලාවට රාජකුමාරියන්ට, ඒ වගේම සිටුවරුන්ගේ දීනියන්ට මේ වගේ උපදෙස් අනුශාසනා ලැබුණා. බුදුරජාණන් වහන්සේත් අලුතෙන් විවාහ වෙන දරුවන්ට මේ වගේ උපදෙස් දුන්නා. ඒ තමයි අලුතෙන් විවාහ වෙලා කසාද බැඳලා යන්නේ අලුත් ගෙදරකට. කාන්තාවන්ට විතරක් හිමි වූ සුවිශේෂී අවස්ථාවන් කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන් ජීවිතේ. එකක් තමයි වැඩිවියට පත්වෙන ගැහැණු දරුවෙක්. අනිත් කාරණාව තමයි කසාද බැඳලා ගෙදරින් නික්මෙනවා. අනිත් කාරණාව තමයි ගැප් ගන්නවා. අනිත් කාරණාව තමයි දරුවන් වදනවා, දරුවන් හදනවා. මේ කාන්තාවන්ට විතරක් පොදු වූ, කාන්තාවන්ට පමණක් තිබෙන දුක් කිව්වොත් නිවැරදි. මේ අපි ජීවිතයේ තුර පුරාටම අපිට මේ විඳින්නට වෙන්නේ දුක් විතරයි. කිසිදු සැපතක් නැහැ. ඔබ කියනවා නම් මේක ඔබට සැපතක් කියලා, ඔබ කෙදිනක හෝ තීරුම් අරගන්නවා මම මේ විඳලා තියෙන මෙච්චර කාලයක් සැපේ නොවේ කියන කාරණාව. එහෙනම් දුවේ පුතේ, විශේෂයෙන්ම ගැහණු දරුවන්ට ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවන් ජීවිතේ ලැබෙනවා. පවුලේ සමගිය
පවුලේ තිබෙන එකමුතුකම ප්‍රදාපවත්වා ගන්නට නම් පෙරමුණ ගත යුත්තේ කාන්තාවයි, තරුණියයි. ඔබට ජීවිතේ හම් වෙනවා වැදූ අම්මටයි තාත්තටයි අමතරව තවත් අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි. අම්මා තාත්තා කියන ඒ වචන දෙක ඔබේ ජීවිතේට එන්නේ ඔබ මෙලව එළිය දුටු දවසේ සිටයි. හැම අම්ම කෙනෙක් ගාම තියෙන ලිංගතුකම ආදරේ මෞසිනිහස. ඔබට ලැබුණේ ඔබේ නැන්ද අම්මා. නැන්ද කියන කැලල පැත්තකට දැම්මුත් ඇය අම්මා. එහෙනම් කාන්තාවන් දෙදෙනෙක් එකතු වූ තැන රණ්ඩු සරුවල් කුලා කාල් ගැනීම මෙන්න මේ වගේ දේවල් අපිට අහන්න ලැබෙනවා. ඔබ අන්න එතින්ට එකතු වෙන්න එපා පුතේ. ඔබට අලුතෙන් අම්ම කෙනෙක් ලැබීම වාසනාවක්. ඇය දේව දූතියක්. මන්ද දේව දූතියක් කියලා අපි හඳුන්වන්නේ පින් කරගන්න මව් කෙනෙකුට දෙන උපස්ථානයට ඇය සුදුසු කෙනෙක්. තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාට ඔබ ආදරය කරනා වගේම තමන්ගේ ස්වාමි පුරුෂයා හැදූ වැඩූ ඇයට ඔබගේ ලිංගතුකම නොදෙන්නේ මන්ද? ඔබ කල්පනා කළ යුතු කාරණාවක්. ඒ නිසා දුවේ පුතේ මේක දෙපැත්තටම අදාළයි. මේ කාරණා දෙක දෙපැත්තටම අදාළයි. පිරිමි පාර්ශවයට කාන්තා පාර්ශවයට දෙකටම අදාළයි. ඒ නිසා මේ කාරණා ගැන ඉතාමත්ම හොඳින් මෙනෙහි කරන්න, මනසේ රඳව ගන්න. මෙන්න මේ කාරණා කිහිපය ඔබේ මනසේ රඳවාගත්තේ නැත්නම් ඔබට තියෙන්නේ දුක, දෝමනස, කඳුල පමණයි. සැපයක් ඔබට විඳින්න පුළුවන් කම නැහැ. ඔබ හැම වෙලාවෙම පීඩනයෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මේ සියලුම දේවල් එකතු කරගන්න වෙන කවුරුවත් නෙමේ පුතේ, ඔබමයි. ඔබ තමයි මේ සියල්ල ඔබ එකතු කරගෙන දුකටපත් වෙන්නේ ඔබමයි. ඔබ විවාහ වෙලා නැන්දම්මගේ ගෙදරට යනකොට ඒ නැන්දම්ම දකින්න දේව දූතියක් විදිහට ඒ නැන්දම්මට ආදරය කරන්න, ඒ නැන්දම්මගේ එහෙම නැත්තම් ඒ අම්මගෙන් ඔබට යම් කිසි අඩුපාඩුවක් වෙයි ඔබ ඉවසීම පුරුදු කරන්න. ඔබ දන්නවා දවසින් දවස වයසට යද්දී අපිට තියෙනවා විවිධාකාර වූ අභියෝග වලට මුහුණ දෙන්න. ඒ තමයි ස්නායු වල ක්‍රියාකාරීත්වය, සිහි කල්පනාව නැ, නොරුස්සන ස්වභාවය. මේ සියල්ලම වයසට යනකොට අපි හැමෝටම එන දේවල්. ඔබේ නැන්දම්මත් අන්න එතෙන්ටපත් වෙච්ච කෙනෙක් නම් ඔබ ඒ නැන්දම්මා කරන කියන දේවල් ගැන ඔබ සානුකම්පාවෙන් බැලිය යුතුයි. ඔබට ඉවසීම පුරුදු කරගන්න පුළුවන් නම් පුතේ ඔබට ජීවිතේ සතුට ළඟ රැඳෙනවා. නැන්දම්මත් එක්ක රණ්ඩු වෙලා පුංචි පුංචි දේවල් වලදී රණ්ඩු වෙලා ඔබ ජීවිතේ පසුතැවෙන කෙනෙක් බවට පත් වෙන්න එපා. ඒ පසුතැවි මේ ජීවිතේ පමණක් නොවේ පුතේ, ඔබේ භව ගමනටම ඔබට පාරාවලල්ලක් විදියට පස්සෙන් එනවා. මම දන්න ඉතාමත්ම ළඟින් ආශ්‍රය කරන මගේ හිතවත් තරුණ දරුවෙක් ඉන්නවා. මේ දරුව කසාද බඳිනවා. මේක හොඳ පාඩමක් ඔබේ ජීවිතයට. මේ ඉතාමත්ම හොඳින් අහගන්න. එක යෝජිත විවාහයක්. මේ යෝජිත විවාහයේදී මේ දරුවා ඒ මනමාලිය ගෙදරට කැඳාගෙන එනවා. මේ තරුණ දරුවා රැකියාවට යනවා. දවසින් දවස මේ කසාදෙට ශක්තියක් වෙනවා. ඒ දිනවකවානු ගෙවිල යනකොට පුංචි දරුවෙක් ඉපදෙනවා. ඒ ගෑනු දරුවෙක්. ටික දවසක් යනකොට අම්මා එක තැන් වෙනවා. ඒ කාගේ අම්මද? මහත්තයගේ අම්මා. මහත්තයගේ අම්මා එක තැන් වුණාට පස්සේ සලකන්න කෙනෙක් නැති වෙනවා. මොකද මේ දරුව තමයි, මේ පිරිමි දරුව තමයි රැකියාව කරන්න මේ ගෙදර. ඒ රැකියාව කරනකොට අර නැන්දම්මගේ ගෙදර මේ තරුණ දරුවගේ නෝනයි බිරිඳයි ඒ අම්මයි ජීවත් වෙනවා. අර තව පුංචි දරුවයි. එක තැන් වෙලා ඉන්න අම්මට
කන්න බොන්න දෙන්න, ඇගේ සාතු සප්පායන් ටික කරන්න මේ තරුණ බිරිඳ අකමැති වෙනවා. දවසක්ද මේ තරුණ දරුවා, එහෙම නැත්නම් මේ මහත්තයා, පිරිමි දරුවා, තරුණයා ගෙදරට එනවා කලින් වැඩ ඇරිලා. සුපුරුදු වෙලාවට නොවේ, ටිකක් කලින් එනවා. කලින් එනකොට අම්මා අඬ අඬ ඉන්නවා. අම්මා අඬ අඬ ඉන්නකොට අම්මගෙන් අහනවා, "ඇයි අම්මේ අඬන්නේ?" අම්මා කියන්න කැමති වෙන්නේ නැහැ. මොකද අම්මා දන්නවා මේ දේ කිව්වොතින් පවුල කඩා හිහිලා යනවා කියලා. ඒ නිසා අම්මා මේ හැම දෙයක්ම ඉවසගෙන ඉඳලා එදාට අම්මට, එදා ඒ දරුවට එන්න කලින් අම්මා සැමදාම එන වෙලාවක් තියෙනවා. හවස 5:00 6 වෙනකොට එනවා. ඊට කලින් ආක් නිසා අම්මගේ මේ දුක ඇඬිල්ල මේ පුතා දකිනවා. අම්මගෙන් අහනවා, "අම්මේ ඇයි අඬන්නේ?" කියන්නේ නැහැ. "නෑ නෑ අම්මේ මට කියන්න" කියලා බල කරනවා. බල කරනකොට මේ අම්මා කියනවා, "පහුගිය කාලේ මේ තමන්ගේ ආදරණීය බිරිඳ විසින් විඳින්නට වුණු දුක්ඛම් කඩුණු ටික කියනවා. ඉඳුල් වතුරේ නාවලා කන්න දෙන්නේ නැහැ. මේ සියල්ල දරාගත්තේ කාන්තාව. තමන්ගේ අම්මා හා සමාන වයසේ පසු වෙන තවත් අම්මා කෙනෙක්. එහෙනම් ඔබට තියෙන්න ඕනේ ඔබේ ගාව හදවතේ තෙතමනය, ලෙංගතුකම තියෙන්න ඕනේ. ඔබත් කාන්තාවක් වෙලා කවදක හරි වයසට යනවා. ඔබ හදන වඩන දරුවෝ කසාද බඳිනවා. ඔබත් අම්මා කෙනෙක් වෙනවා. ඔබත් නැන්දම්මා කෙනෙක් වෙනවා. ලීලියෙකුට මේ ගෙදර ඉඩ තියෙනවා. එහෙනම් මේ සියල්ල දන්වැලක පුරුක් වගේ පුතේ. දන්වැලක පුරුක් වගේ. අර ඉතින් අර අම්මා මේ සියල්ල පුතාට කියනවා. පුතාට කියනකොට මෙතන තියෙන බරපතලම කතාව තමයි කඹයක් ගෙනල්ලා බාල්කෙ එල්ල තොණ්ඩුවක් හදලා දුන්නලු අම්මේ, අම්මා කියලා කියන්නෙත් නැහැ. උඹ මහ වදයක්. උඹට සාතු කර කර ඉන්න නෙමෙයි මං ආවේ. උඹ මේ කඹේ බෙල්ල හිර කරගෙන මරියම් පුතා ඉන්න කලින් කියලා අවස්ථා ගණනාවකදීම ඒ අම්මට මේ කඹේ ගයලා දුන්නා. මේ කතාව අහන් ඉන්නකොට ඔබට මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ? මම දන්න ඔබට හැඟීම. මේ තරුණ දරුවට ඔබ දේශ කරනවා දැන්. ඔබ දැන් බනිනවා. මේ වගේ ගෑනොද කියලා අහනවා ඔබ. මම දන්නවා ඔබේ හදවත දැන්. ඔබ දැන් වෛරය පතුරනවා. කවදාවත් ඒක එහෙම විය යුතු නැහැ. තම තමන් කරගන්න හැම දෙයක්ම මේ භව ගමනේ අරගෙන යනවා. ඒ නිසා අපිට පුළුවන් කමක් නැහැ තවත් කෙනෙක්ව දුගතියෙන් ගලවා ගන්න. සුගතියෙන් ගලවා ගන්න. එහෙනම් මේ හැම දෙයක්ම පුතේ ඔබ විසින්මයි කරගෙන තියෙන්නේ. ඔබ විසින්මයි මේ හැම දෙයකටම මූණ දෙන්න ඕනේ. තේරුණාද? අපිට තියෙනවා නම් අපේ ජීවිතේ අරමුණක්. ඒ අරමුණ තමයි සතුටින් හොඳින් කාටවත් වරදක් නොකර හැම කෙනාටම මෛත්‍රිය පතුරවගෙන ජීවත් වෙන එක. නැන්දම්මගේ ලීලිගේ තියෙන මේ රණ්ඩු සරුවල් නිසා මේ ඉතාමත්ම ලස්සන ජීවත් වෙන්න පුළුවන් අඹුසැමියන් බිරින්දෑවරු දෙපැත්තට විසික්වෙනවා. දෙපැත්තට විසික්වෙනවා. තරුණ ඔබ කසාද බැඳලා ගෙදරින් එළියට බහිනකොට ඔබට තියෙන ලොකු අභියෝගයක්. ඒ තමයි ටික කාලයක් යනකම් නුහුරු අත්දැකීමකට මුණ දීලා ඒ අත්දැකීමට හුරු වෙන එක. ඔබ හැම වෙලාවෙම කල්පනා කරනවා නම්, මෛත්‍රී සහගත චේතනාවක් ඔබ ගාව තියෙනවා නම්, ඔබට කොයිතරම් ඔබ සමාජයේ වැරදිකාරී කරන්න හැදුවත්, පරිභව ඔබට ආවත්, විශේෂයෙන් නැන්දම්මගේ ගෙදරදී ආවත් ඔබ දිනු. ඇයි පුතේ, සසරේ ඔබ දින්න කෙනෙක්. ඔබත් අන්න එකට එක කියාගෙන එකට එක කරගෙන ගියෝතින් සසරේ ඔබ පරාතයි. ඔබ හිතනවද ඔබ මොන ආත්මින්ද මේ දැන් මේ ආත්මයට ඇවිල්ලා තියෙන්නේ? දැන් මේ සජීවී විකාශනය, එහෙම නැත්නම් මේ ධර්ම දේශනාව,
මේ දහම් සාකච්ඡාව නරඹමින් ඉන්න බොහෝ පිරිසක් ඉන්නවා. අන්නේ අය දැන් හිතන්න අපි කොතන ඉඳලද මෙතෙන්ට එන්න ඇත්තේ? දන්නේ නැහැ. එහෙනම් අපි යන්න ඕනේ කොතෙන්ටද? ඒ දන්නේ නැහැ. හැබැයි එකක් කියන්න පුළුවන්, ඔබ යන්න ඕනේ සුගතියට. සුගතියකට යනවා නම් ඔබ මේ රැස් කරගන්නා වූ මේ තරම් මහ විශාල අකුසල් කන්දරාවත් එක්ක ඔබට සුගතියකට යන්න බෑ පුතේ. එහෙනම් ඔබ හැම මොහොතකම හිතන්න, මම මැරිලා ගිහිල්ලා තවත් ආත්මෙක ඉපදෙනවා. ඒ ආත්මය තීරණය කරන්න ඕනේ මමයි. එහෙනම් ඒ ආත්මය මේ ලෝක ධාතුව තුල තියෙන තල 31ක් තියෙනවා. ඔබ මේ මැරිලා ගිහිල්ලා විඥානීය තැන්පත් වෙන ඒ තැන්පත් වෙන තල 31කින් ඉතාමත්ම අනගි තලය තමයි මනුස්ස ආත්මයක් ලබා ගන්න එක. අන්නේ මනුස්ස ආත්මය ලබා ගන්න, ඒ මනුස්ස ආත්මය ලබාගෙන පින් රැස් කරගෙන මේ නිවන් දොරටු විවෘත කර ගැනීමයි ඔබේ අරමුණ විය යුත්තේ පුතේ දුවේ. එහෙනම් මම මේ සජීවී ධර්ම දේශනාව දේශනා කරනවා කියලා, මේ දහම් සාකච්ඡාව තියෙනවා කියලා කිව්වහම මට පණිවිඩ ගොඩාක් ලැබුණා. ඒක පණිවිඩයක තිබුණා තමන්ගේ මහත්ය රට ගිහිල්ලා තමන්ගේ බිරිඳයි තමන්ගේ දරුවෝයි එක්ක ලංකාවේ ජීවත් වෙන එක්තරා කාන්තාවක්, එක්තරා තරුණියක් මට මෙහෙම සටහනක් ලියලා තිබුණා. හාමුදුරුවනේ, පුළුවන් නම් මේ පිළිබඳවත් කී දේශනා කරන්න කියලා. කුමක්ද ඇය ලියලා තිබුණේ? ලියලා තිබ්බේ මොකද්ද? තමන්ගෙන් හදාගත්තු, තමන්ගෙන් ලැබුණු දරුවන් බදාගෙන තුරුළු කරගෙන මම මහත්ය නැතුව ජීවත් වෙන කෙනෙක්. හැබැයි මහත්ය පිටරට ගියාට පස්සේ තවත් බොහෝ වෙලාවකට වෙන කාන්තාවන් එක්ක ජීවත් වෙනවා. මෙහි සෝසුසුම් එක්ක මම තනි වෙලා ඉන්නේ. ඒ නිසා ඒ පිටරට ඉන්න පිරිමි පාර්ශවයට, එහෙම නැත්නම් ස්වාමියන්ට මෙන්න මේ වගේ උපදේශයක් දෙන්න හාමුදුරුවනේ කියලා කිව්වා. මොකද්ද මේ උපදේශය? අනේ එහෙම කරන්න එපා. ඔබ එනකම් මඟ බලාගෙන ඉන්නවා තමන්ගේ දරුවෝ තුරුල් කරගෙන. ඒ නිසා ඒ වගේ පිටර රැකියාවට ගිහිල්ලා ඉන්න පිරිමි පාර්ශවයට කියන්න හාමුදුරුවනේ, අපිට දුක් දෙන්න එපා. අපි බලාගෙන ඉන්නව මඟ. ඔබ එනකම් බොහෝ වෙලාවට සෑහෙන දේවල්, ගුණාක් දේවල් කැප කරලා ඉන්නේ කියලා. එහෙනම් දුවේ පුතේ, තරුණ ඔබට තියෙනවා බුද්ධිය, තරුණ ඔබට තියෙනවා ප්‍රඥාව. මේ බුද්ධිය ප්‍රඥාව භාවිතා කරලා ඔබ ජීවිතේ හරි තීන්දුව, හරි තීරණය ගන්න. අන්න එහෙම හරි තීරණයක් අරගන්න පුළුවන් නම් ඔබට ජීවිතේ සතුට සැනසීම ළඟා කරගන්නට පුළුවන් වාතාවරණයක් උදා කරගන්න පුළුවන්. එහෙනම් ඔබ අලුතෙන් කසාද බැඳලා තමන්ගේ මහත්යේ ගෙදරට යනවා නම් ඔබට යුතුකම් කිහිපයක් තියෙනවා ඉටු කරන්න. ඒ තමයි පළමු යුතුකම. නින්දට යන්න මහත්යා නින්දට ගියාට පස්සේ උදේට අවදි වෙන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේව අපට දුන්න උපදෙස්, තරුණ තරුණියන්ට දුන්න උපදෙස්. මහත්යා ඇහැරෙන කලින් උදේ පාන්දරම ඇහැරෙන්න ප්‍රිය වචන කතා කරන විතරම නැන්දම්මාට, තමන්ගේ අම්මාට වගේ සලකන්න, ගෙදර ඉන්න හැම කෙනාටම තමන්ගේ අය වගේ සලකන්න, ගෙදර වැඩ කරන රැකියා සේවකයන්ට පවා තමන්ගේ අය විදිහට සලකන්න, මහත්ය විසින් පවත්වාගෙන යන දේවල් ආරක්ෂා කරගන්න, කර්මාන්තවල නියැලෙන්න. මෙන්න මේ වගේ කරුණු කාරණා බොහෝමයක් ගෞතමයන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා. මේ දේවල් අද දවසේදී අපි සාකච්ඡාවට භාජනය කරනවා නම් එය සක්සුදස්සේ ඇත්ත. සක්සුදස්සේ ඇත්ත. එහෙනම් පින්වත් දුවේ පුතේ, ඔබේ පවුල කියන එකකේ රැකගැනීමේ අදිෂ්ඨානය, පවුල කියන එකකේ රැකගැනීමේ වගකීම තියෙන්නේ වෙන කාටවත් නෙමේ, ඔබටමයි. මොන වැරැද්ද ආවත් ඔබ කසාද බැඳපු කෙනෙක්, ඔබට බැඳීමක් ඇති වෙලා තියෙනවා, ඔබ දරුවෝ ඉන්න කෙනෙක්, ඒ දරුවන්ගෙන් බැඳීම තවත් වැඩි වුණා කියන ආකල්පය තුල ජීවත් වෙන්න. මගේ පවුල් පසුබිම් බලන්න. මගේ පවුල් පසුබිම තුල අපි ගමේ හැදුණු පිරිසක්. මගේ පවුලේ පස් දෙනයි. අම්මයි තාත්තයි. අපිට ලොකු සල්ලි තිබෙන්නේ නැහැ. මගේ අම්මගෙන් ගත්තු ආදර්ශ බොහොමයක් තියෙනවා. තාත්තගෙන් ගත්තු ආදර්ශ මගේ ජීවිතේට බොහොමයක් තියෙනවා.
මන්ද තාත්ත ටිකක් මද්‍ර මතට ඇබ්බැහිවුණු කෙනෙක්. සුරාපානය ටිකක් ඇබ්බැහි වෙච්ච කෙනෙක් තමයි තාත්තා. හැබැයි අපිට කිසිම අඩුවක් කරේ නැති කෙනෙක්. අපිට ආදරය මොන අඩුව තිබ්බත් ආදරය ගුණක් දුන්නා. දිනපතා මේ දේවල් සිද්ධ වෙනකොට කාන්තාවක් විදියට අම්මගේ ඇස්වල තිබුණු කඳුළු අපි දැකලා තියෙනවා. ඇය ඒ කඳුළු පිහිදාගෙන තුන් වේල අඩුවක් නැතුව අපට කන්න දුන්නු කෙනෙක්. ඒ තාඩන පීඩනකට හැම දෙයක්ම තමන්ගේ හදවතේ හිර කරගෙන අපිට උපස්ථාන එහෙම නැත්නම් අපි හදපු කෙනෙක්. එහෙනම් ඔබේ පුංචි කාලයත් අන්න ඒ වගේ එකක් වෙන්න ඇති. හැබැයි අන්න එදා අම්මා අපිව දාලා ගියා නම් අද දවසේදී මෙවැනි ධර්ම සාකච්ඡාවක් නියලෙන්න මට පුළුවන්කමක් නැති වෙන්නත් ඉඩ තිබුණා. තාත්තා අපිව දාලා ගියා නම් අපිට හැදෙන්න පුළුවන් කමක් නැහැ මේ විදිහට. එහෙනම් අපි පාරක් පාරක් ගාන හිඟා කනවත් වෙන්නේ නැති. දරුවෙක් දාලා අම්මා කෙනෙකුට යන්න පුළුවන් කමක් නැහැ. ලෝකෙ තියෙන ලොකුම වේදනාව විඳින්නේ අම්මා. අන්න එහෙනම් ඒ වේදනාව විඳලා දරුවෙක් මෙලවට බිහි කරාට පස්සේ Taman ගිල්ලේ කිරි වෙන මොහොත ඒ දරුව වෙනුවෙන් එහෙනම් කොහොමද දෙයනේ දරුවෙක් දාලා අම්මා කෙනෙක් යන්න? එහෙම යන්න බෑ පුතේ. එහෙනම් ඔබ තීරණය කරන්න ඕනේ මොන බැඳීම තිබුණත් මොන බාධකයේ තිබුණත් ඔබේ පවුල රැක ගැනීමේ යුතුකම ඔබේ අතේමයි තියෙන්නේ. ඒ නිසා සංස්කාරයන්වල එකතු වීම තුළ තමයි මහත්ය ලැබෙන්නේ. සංස්කාරයන්වල එකතු වීමත් තමයි ඔබට දරුවෝ ලැබෙන්නේ. මේ සමාන සංස්කාරයන් නිසා තමයි මේ පිරිස ඔබ වටා එකතු වෙන්නේ. එහෙනම් ඔබ ඔබේ මේ බන්ධනයෙන් ඔබට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. දෙදෙනෙක් අසාද බඳින්නේ පුතේ දුවේ පවුල් කණ්ඩම නෙමෙයි. හොඳට සංස්කාරයන් සමානව තියෙන පිරිස පවුල් කනකොට තවත් කෙනෙක් එකතු වෙනවා පලිගන්න අරමුණේ. තවත් කෙනෙක් එකතු වෙනවා ණයකාරයෝ විදියට. තවත් කෙනෙක් එකතු වෙනවා මායාව විදියට. ඔබ දැන් මේ සියල්ල ඔබේ ජීවිතයේ අත්දැකීමක් තියෙනව නම් ඔබ දැන් සංසන්දනය කරන්න. බැඳපු දවස් ඉඳන්ම එකතු වෙච්ච දවස් ඉඳන්ම කුලල් කනව නම් ඒ පෙර සසරේ වෛරක්කාරයෝ. මහත්යේගේ අතින් නොනා ජීවිතේ තොර කරගන්නව නම් ඒ තමයි මායය විදියට ආපු මහත්යා. ඒ කාන්තාවට පොදුයි. මහත්ය රට ගිහිල්ලා නෝන්ට එවනවා හම්බ කර කර නෝන මෙහි වෙන අඹුවන් හොයාගෙන යනවා. එහෙම නැත්තම් නෝන රට ගිහිල්ලා නෝන හම්බ කර කර සල්ලි මෙහාට එවනවා මහත්යා වෙන අඹුවන් හොයාගෙන යනවා. එහෙනම් එතන මොකද්ද තියෙන්නේ? ණය පියවනම. එහෙනම් දුවේ පුතේ මෙන්න මේ කාරණා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන සංසන්දනය කර කර බලන්න අපේ ජීවිත මොන වාගේද ගෙවෙන්නේ කියලා. එහෙනම් අන්නේ ජීවිතේ ගෙවන විදිය ඔබ වැරදි කියලා හිතනවා නම් ඔබ නතර වෙලා ඒ ජීවිතේ වෙනස් කරන්න උත්සාහ කරන්න. ඒ ජීවිතේ වෙනස තියෙන්නේ ඔබේ අතේ. ඒ දොර අරගැනීමේ අයිතිය තියෙන්නේ ඔබටමයි. මොකද හේතුව ඒ යතුරු තියෙන්නේ ඔබේ අතේ නිසා. ඒ යතුරු මොකද්ද? ඉවසීමේ යතුරුයි. හැම දෙයක්ම ඉවසගෙන පවුල කියන ඒකකයේ තුල ඔබ තමන්ගේ ඉවසීම ප්‍රගුණ කරන්න පුළුවන් නම් ඔබතරම් ජයග්‍රාහකයෙකු මේ කොහෙවත් නැහැ. තේරෙනවද පුතේ දුවේ? බොහෝ පිරිසක් දැන් සජීවී විකාශය නරඹනවා. දැන් පෑ භාගිකට ආසන්න කාලයක් මම මේ දේශනාව ඉතාම දේශනාවකට වඩා මේක සාකච්ඡාවක්. ඉතින් ඔබට පුළුවන් කමක් ලැබෙනව නම් ඔබට අපි කතා කරන්න ඕන මාතෘකාවන් පිළිබඳව මේ තරුණ දම් සභාවේදී මේක විශේෂම තරුණ තරුණයන් විතරේ වෙනුවෙන්ම තමයි මේ දම් සභාව පවත්වන්නේ. ඒක නිසා මම මේකට නම තිබ්බේ තරුණ දම් සභාව කියලා. තරුණයන් වෙනුවෙන්මයි මේ ධර්මය එනත්තම් මේ සභාව අපි පවත්වන්නේ. ඔබට යම්කිසි මාතෘකාවක් තියෙනනම් ඔබට නොගැලපෙන දෙයක් තියෙනවා සාකච්ඡා කරන්න තරුණ දම් සභාවේදී අපිට මේක ලියලා එවන්න. එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්න පහලින් අපි ඊළඟ දවසේ සාකච්ඡා කරනවා. මේ සියල්ලම ධර්මයේ තුලින් ඔබ දකින්න උත්සාහ කරන්න. ධර්මයෙන් ගිලිහෙන ඔබ හරියට මලී නටුවෙන් ගිලිහිලා බිමට වැටුණු පරවෙච්ච මලක් ගානයි. ඒ නිසා ඔබම ලස්සන පිපිලා ඉන්න ඕනේ. එහෙනම් මේ පිපෙන ජීවිතය තුල ඔබට තියෙන්නේ එකම එක පිළිසඳරක් විතරයි. ඒ තමයි ධර්මය කියන
පිළිසරණ. අන්නේ පිළිසරණ හොයාගෙන ඔබේ ජීවිතය ලස්සන කරගන්න එක ඔබේ යුතුයකමක් බවට පත් වෙනවා. එහෙනම් ඔබ ජීවත් වෙන්නේ, ඔබ ඉපදලා තියෙන්නේ සතුටින් සමගින් ජීවත් වෙලා මැරෙල යන තැන, මැරෙල ගියාට පස්සේ ඔබ තවත් ලස්සන තැනකට ඔබ යන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ දුගතියට වැටෙන්න එපා. දුගතියට වැටෙනවද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ පිටේ දුවේ ඔබමයි. අන්න ඒ නිසා ඔබ තමන්ගේ බුද්ධිය කාම ආශාවන් වලින් තොර කරගෙන, එහෙම නැත්නම් ද්වේෂයෙන් තොර කරගෙන, ඉරිසියාවෙන් ක්‍රෝධයෙන් තොර කරගෙන ඔබේ ওই ලස්සන හදවතට අලුත් ජීවියක් ලබා දෙන්න. හිත වනාහි කර්මයයි, එහෙම නැත්නම් චේතනා වනාහි කර්මයයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ කර්මයට සමාන දෙයක් තියෙනම් ඒ තමයි චේතනාව කියලා. එහෙනම් චේතනාහම් කම් භික්කවේ කම්මං වදාමි. එහෙනම් චේතනාව වනාහි කර්මයයි. එහෙනම් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ ජීවිතයේ ඉලක්ක සඵල කරගන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. ඉලක්ක හඹාගෙන යනකොට ඔබේ ওই ලස්සන හදවතේ තියෙන ලස්සන සිතුවිලි වලට දුවන්න ඉඩ දෙන්න එපා. එහෙනම් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මේ සජීව විකාශය මේ මොහොතේදී බොහෝ පිරිසක් නරඹමින් ඉන්නවා. විශේෂම තරුණ දරුවෝ මට පේනවා ගොඩාක් දෙනෙක් මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා. ඔබට යම් කිසි ගැටලුවක් තියෙනනම් අපිට යොමු කරන්න WhatsApp පණිවිඩයකින් අංකය ලියා ගන්න 0817 88 0898 0817 88 0898. එහෙනම් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි, තෙරුවන් සරණයි. හැම කෙනාටම සුවෙන් කාලය ගත කරන්නට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.